ඉලක්කයක් තිබුණා නේද 18ට වැඩි අය ඔක්කොටම ටින් නම්බර් දෙන්න දැන් මොකද ඒකේ ප්‍රගතිය දැනටම මිලියන 5ක් දැන් 18ට වැඩි අය රෙජිස්ටර් කරලා තියෙන්නේ තව ඉන් හෑන්ඩ් තියෙනවා මිලියන 8ක් විශාලතම ව්‍යායාම උපකරණ අලිවිසල බිග් බසා බම්බල පිටිය පදු ෆයිල් එකක් නැහැ ඒක ඒගොල්ලෝ දන්නවද තමන්ට මෙහෙම ටින් අංකයක් තියෙනවද ලක්ෂ 50 කොටසක් දන්නවා එයාට ගිය වෙලාවේ ටක් ගාලා එක ගන්න පුළුවන් බදු පොලුකාරයෝ දැන් අපිට ඔබතුමීලා දැනුම් දුන්නානේ මේ 10 මිලියන් වලට වඩා කෝටියට වඩා වැඩි අය 4200 ගානක් ඉන්නවා කියලා ඒ 4200 ගාන සම්බන්ධයෙන් කී දෙනෙක්ගේ බැංක account වලට කතා කරලා තියෙනවද අපි මුදලින් බැලුවොත් බිලියන 11කට වැඩිය ප්‍රමාණයකට අපි බැංක් සීස් කරලා තියෙනවා බජට් ආයුතු මුදල තියෙනවනේ ඒ මුදලට සමාන ප්‍රමාණයක් අපේ ඩිපොසිට් එක තියලා ඉන්න අපේ account එකේ අපි තියෙනවා ඒක නීතිය වෙනස් කරලා ගන්නවා असाधारण ඔය වගේ නීතියේ යුක්තියේ අසාධාරණකම් මේ අරක්කු මුදලාල්ලටයි ඒ වගේ කට්ටියකුත් ඉන්නවනේ ජෙනුවින් ටැක්ස් පේයර්ස්ලා නෙමෙයි ඒ ඕගොල්ලෝ රින් ගන්නෙත් ඕකෙන්නේ ඒක වළක්වන්න ඔයාගේ මොකද යෝජනාව ඒක මම ඕගොල්ලන්ට හැමදාම කියන්නේ අර ඕගොල්ලන්ගේ ආයතනේ මේ මීට සමාන දෙයක් ඔය බදු පොළු නවත්තන නම් මේ ඩිපොසිට් එකක් තියන්න කියලා ලොකු ඔව් නොවැම්බර් 30න් අවසන් වෙන පරිදි ඔය සුරාබදු නොගෙපු අයගේ බදු අය කරගැනීමේ ෂෙඩියුල් එකක් අස්සම් කරා නමුත් අපි ඒගොල්ලන්ට කිව්වා ගිය අවුරුද්දෙත් මේක අස්සම් කරන්න මේක ජූනි 30ට අය කරගන්න ඒ අනුව සුරාබදු කොමසාරිස්තුමා කියනවා මුදල් අමාත්‍යාංශයේ මේ ගැන ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියාගෙන් උපදේශයක් නොලැබිච්ච නිසා බදු එකතු කරන්නේ කිරීම නොවැම්බර් 30 දක්වාම යනවායි කියලා. කට උත්තරේ හරි. දැන් 24 එක අහු කරලා තියෙනවද? 24 සර් එක ආයතන මම හිතන්නේ තුනක් හැරෙන්න අනිත් ඔක්කොම එක මේකේවල තියෙනවා. එකක් මේ මාසේ ඉඳලා තමයි එක ආයතනයකින් අපිට වාරික දැන් තුනක් ගෙවන්න හිඟ හිටලා තියෙනවා. ඒ අර එකමද? පරණ එකමද? ඔව්. එක මිනිහෙක්ගේ මේ ලෙඩක් නේ ඔයගොල්ලෝ මේ අරගෙන යන්නේ. ඕක වැහුවයි කියලා රැකියා හිමි වෙන කතා පට්ටපල් බොරුනේ මිසගුණසි. ඔයගොල්ලන්ගේ බදු විවිධ කාලවල එකතු නොවෙච්ච ටෝටල් එක ඔයගොල්ලෝ අපිට දීලා තියෙනවා බිලියන 7.9ක්. මෙන්ඩිස් කම්පැනි 3.4යි මෙන්ඩිස් කම්පැනි වැලිසර එක 1.56යි. ඔයාලා දෙගොල්ලන්ගේ මේක අහුගලාම 5 බිලියන. ඊට පස්සේ මේ ග්ලෝබ් බෙන්ඩර්ස් වයඹ ඩිස්ට්‍රික්ට් සෝමම කේකේ තියෙනවා. හරි. දැන් මුදල් අමාත්‍යාංශයෙන් ඔයාට කිව්වොත් බලපත්‍ර නතර කරලා කරන්න කියලා ඔයාලා ඇස්ටි. අන්න ඒකයි අපිට පුදුමයට කියන්නේ. මුදල් අමාත්‍යාංශයෙන් කරුණා කරලා මේ නියෝගය දෙන්න නැත්නම් ඕගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ අලලුණු සීනි වලින් බදු කර කරගන්න දුප්පත් මිනිහට. කොම්පැනි දෙකකට විතරක් මේ ප්‍රශ්නේ ඉන්න විදියක් නැහැ නේ. අනික් අය ගෙවන්නයි මේ දෙක නොගෙව ඉන්නයි. හරි එතන වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ අපි ගොන්නු නෙවෙයිනේ අපිට තේරෙනවා නේ. කරුණා කරලා මේක කරන්න නැත්නම් ওই අලුත් પરම්පරාවෙන් අපිට සමාවක්